ආයිබෝවන් ඉතලි අම්මාගේ ආදරණීය ප්‍රසමැදුරට විශේෂයෙන්ම මං අදෝයාලට අරගෙනාවේ හෙල්ති සැලඩ් එකක් මේකෙ තියෙන විශේෂමදේ තමයි බීට බීත්කන්න අපි හැමූම පුරුදු වෙලා තියෙන්නේ එක්කො කිරට එහෙමත් නැත්තම් තෙලට ඉතින්මං අලුත්ති යෝජනාවක් විදිහට වාලට අරගෙනවා මේ විදිහට පීට්වලින් රසවත් සැලඩ් එකක් හදලා කාල බලන්න කියලා ීට්ු යන්න ගිහාමතම්බල තියෙන පෝෂණ පපධර්ථටික ඔක්කෝම විනාශ කරගෙන අපි කෑමට ගන්නවට වඩා මේ විදිහතු සැලඩ්ඩ එකක් විදිහට අපි ආහාරයට ගත්ත හම ඒකෙන් ලැබෙන් ඕන පෝෂපධර් ටික ඔක්කෝම අපේ ශරේරයට ලබාගන්න පොළුව. මේ සැලඩ්ඩ එකට එකතු කරගන්න ජෞව්‍යය ටික ඔක්කෝම පෝෂ්ෂණ ගුණයෙන් ඉහල මට්ටම පවතින දෞ්‍යය වනාට මට හිතුුණ විශේෂෙන් බීට්වල ගුණ ගැන පෝෂණ සංයුතිය ගැන පොඩ්ඩක් ොයාලට වල දෙන්න. මේ බීටවල අඩංගු වෙනවා ශක්තිය කාබොහද්‍රය පෝටී ජීරනතන්තු ෆෝලික්කම්ලේ විටමින් ACEE සෝඩියම් යකඩ මැගනීසියම් සික් බෙතැනින් කැරෝටීන් කියන පෝෂ්‍යපදාර්ථ ටික. බීට්‍රල අඩංගු වෙන මේ නිත්‍රික් ඔක්සයිද් මගින් ශරීරයේ ඔක්ෂයන් මට්ටම නිසිාකාරව පවත්වාගෙන යන්න උපකාරී වෙනවා. ඒ වගේම තමයි අඩංගුවෙන ෆෝලික් අම්ලේ නිසා ගැබිනි මවරුන්ට තා පෝෂදායි එලවලුවක් විදිහට මේක හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම බෙටමින් සංයෝගයේ නිසා අක්භාවේ නිරෝගිතාවය ආරක්‍ෂා කරගන්න හර්දරෝග පිළිකා ශෛල විනාස කරන්න වගේ බොහෝමයක් දේවල් සඳහමේ B සුවිශේෂී එළවලුවක් විදිහයට අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් බලන්න කකෝ බීටවලින් අපේ ශරරයට ලැබෙන පෝෂණගුණේ පුංචි කොටසක් තමයි මංවාලට මේ අරගෙන ආවේ. ඉතින් මේ සුවිශේෂී පෝෂණගුණේ රැකගෙන උයලා මේක ආහරයට ගන්නවට වඩා, අමුවෙන් මේක ආහරයට ගන්නවනම් තමයි ගොඩා වටඉන්න. ඉතින් මංවලට යෝජනා කරනවා මේ විදිහයට සලා දෙයක්හදල බලන්න එත්තකොට ඔයාලට අලුත් වෙනසකටත් ඒක මේක රසට කන්න පොළුවන්. මම මේ සඳහා බීට්වලට අමතරෝ යොදාගෙන තියෙන කැරල් පාස්ලිකොල් ඒවගේම දෙලුන්යට ඒවගේම වට්ටක් අයට කියනෙේ වගේ කියන්න බැරිී තරම් පෝෂණ ගුණයා අපේ ශරීරයට ලැබෙනවා. ඉතින් මේ ඔක්කෝගෙම සුසංයෝගයකින් තමයි අපි මේ රසම රස සැලඩ් එක හදාගන්නේ. මුලින් ඔයාල සවෝදානම් කරගත්ත බී මේ විදිහට ග්‍රේට් කරගන්න. ාවත් පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ ඔයාලට බීත් අනිකරා අමුුවෙන්ම කන්න අපහසුනන් හයාලට පොළුවන් මේක ස්ටීීමරය එකක පුංචි වෙලාවක් විනාඩි දෙකක් තුනක් වගේ කාලයක් ස්ටීම් කරල් විතරක් ගන්න. වතුරේ ගිල්ලවල තම්බන්නේ නැතිව ස්ටීමරයකින් විනාඩි දෙකක් විතර ස්ටීම් කරලාවනත් ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාල සෝදානම් කරගත්ත කැරල් ටලෙත් මේ විදියටම ග්‍රේට් කරගන්න. ඒ වගේම තමයි පොතුවිවත් කරල සුද්දානම් කරගත සුදුලුුණු බික් දෙකක් මේ විදිට ග්‍රේටරේ මේ සිහින් පැත්තෙන් ග්‍රේට් කරගන්න. ග්‍රේට් කරගත්ත සුදුරුවුණු ටික කැරඩ් බීට් මිශ්‍රණයට එකතු කරගන්න එපා. මේ සැලැඩ්ඩෙක රස කරගන්න පුළුවන් රසර්ම රස පුංචි සවස්්‍ය එකක් හදාගන්න තමයි අපි දැම් මේ ලෑස්තිවෙන්නේ. ග්‍රේට් කරගත්ත සුදුලුුණු ටික මේ වගේ පුංචි බෝල් එක්කට දාගන්න ඒ වගේම සැලට් දෙෙකට අවශ්‍ය කරනල්ල වූනු ඔයාලට කටට සැරට අවශ්‍ය කරන ප්‍රමාණයට ගම්මිනිස් මේකට එකතු කරගන්න ඒ වගේම ඔයාල සෝදානම් කරගත්ත සලාද ප්‍රමාණය අනුව ඔලිුතෙල් මේකට එකතු කරගන්න සාමාන්‍යයෙන් ඔලිියුතෙල් මේ සහැඳි දෙක් තුනක් වගේ ප්‍රමාණයක් මේකට ප්‍රමාණවත් ඒ වගේම දෙහි පෑයක වගේ ප්‍රමාණයට දෙහි යුෂ අවශ්‍ය ප්‍රමාණයට මේකට එකතු කරගන්න විදියට හදාගත්තම මේ මිශ්්‍රණය හොඳි කවලම් කරලා විනාඩිත් දෙකක් විතර අපි පැත්තක තියාග මේ සුදු ලුණුුවලට ඔොලෙවුතෙන් ලුණු ගම්මිරිස් ඇඹුල් හොන්ඳට වැදුනට පාසේ අමුතුම මිහි සුවඳක් අප අපිට දැනෙනවා. ඒත් එක්ක මපිට පුළුවන් සෝදල වතුර බේරෙන තියාගෙන තිමුණු පස්ලි කොටික දැක් සිෙහින් වෙන්න කපාගන්න. න්න දැන් අපිට පුළුවන් අපි කලින් සෝදානම් කරගත්ත බීට කැලෙක් මිශ්‍රණයට සෝදානම් කරගෙන තියෙන දෙලුම් ඇට ටිකල් බඩිර්ග වැට ටිකල් එකතු කරගන්න. ඒ වගේම තමයි, පුංචි දෙයක්වායාලට මේ වෙලායි මතක් කරන්න ඕනේ මම මේ එකතු කරගන්න දෙලුම් යට බඩයනගුවට වට්ටක් ඇට කියන දේවල් මේකට අත්‍යවශ්‍ය දේවල් නොවෙයි මේක තියෙන පෝෂණගුණේ වැඩි කරගන්න ඔයාලට එකතු කරගන්න පුළුවන් හෝනුම දෙයක් මේ වෙනුවෙන් එකතු කරගන්න පුළුවන්. වටටක් ඇට වෙනුවට තලෑට ටික් වගේඋත් ලාවට බැදල මේකට එකතු කරගන්න පුළුවන්. අපි කලින් අදල ්‍රියාගත්ත සුදුලුවන් ොලියව තෙල් මිශ්ණයටටම ල සූදානම් කරගත්ත මේ ඇයට වර්ගය එකතු කරගන්න මෙතන මම එකතු කරගෙන තියෙනවා වට්ටක්කඇයට හනයට ඒවගේම සූරියකාන්තයට ඒත් එක්කම සිහින්ම කපාගත්ත පාශලි කොලටිකත් මේ තෙල් මිශ්ණයටම එකතු කරගන්න ඔන්න මේ විදිට හොඳින් කවලම් කරලා අපේ රසම රස ගොඩාක් සුවඳවත් මිශ්්‍රණය හදාගන්න දැන් අපිට පුළුවන් අපි හදාගෙන තියෙන කැරට් පිත් මිශ්‍රණයට මේ ඔලියවු තෙන් මිශ්්‍රණය එකතු කරගන්න ඉතිං ඔන්න මේ ටික හොඳයට කවලම් කරගන්න මේ හදාගත්ත සැලඩ් එක හරීම සුවඳයි ඒවගේම රසයි ඒ ඔක්කෝට මත් වඩා ගොඩ්ඩා ගුණදායකයි ඔයාලට පුළුවන් මේ ටික දැන් හොඳයට කවලම් කරලා තවත් පුංචි දෙයක් මේකට එකතු කරගන්න තියෙනවා මේක හදාගන්නකොට විශේෂයම මතක තියාගන්න ඕන දෙයක් තමයි ග්‍රේත් කරලා ඒවගේම කපන දේවල් කපල අපි සුද්දානම් කරලා තියාගෙන අන්තිම මොහොද කෑමට ගන්න ඔන්න මෙන්න කියලා තමයි මේ විදිහට සලටඩ්ඩක කවලම් කරගත යුතු වෙන්නේ. කෑමට ගන්න ගොඩක් වෙලාවකට කලින් ඔලිවුතෙල් සමඟ සැලට් එක කවලම් කරලා තිබුණොත් මේ සැලඩ්ඩ එකේ නියම රසත් ඒවගේම නියම ගුණයත් අපිට ගන්න හම්වෙන්නේ. නෑ එ නිසා කෑමට ගන්න ඔන්න මෙන්න කියලා. මේ හැම දෙයක්ක්ම හොඳින් මිස්. කරලා ලුණු ඇඹුල් අවශ්‍ය ප්‍රමාණයට යොදාගෙන කෑමට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම මේ සැරැඩ්ඩ එක සෝදානම් කරගත්තේ රාත්‍රිය ආහාරය සඳහා. වෙන කිසිම කෑමක් නැතුව මේ සැලඩ්ඩක විතරක් මම ආහරයට ගන්න සෝදානම් කරගත්ත නිසා මම මේකට හොඳට ටොස් කරගත්ත පාම්ප්‍රති දෙකක් පුංචි කෑලිවල්ට කඩල. ැ්කම එකතු කරගත්තා ඒකත් මත කැඇතුව කෑමට ගන්න මොහොතේම එකතු කෙරගන්න එතකොට ක්‍රිස්්පි ගතියට රසට කන්න පුළුවන්. ඉතිං ඔන්න මගේ රසවත් පෝෂණයෙන් පිරණු සැලඩ් එක මෙන්න මේ විදිහයට තමයි මම හදාගත්තේ. ඔයාලටත් පුළුවන් අලුත්්‍රදිහයට අත් හදා බලන්න. මේ වීඩ එක සම්බන්ධය යාලගේ වටිනා අදහස් පහලෙන් කමෙන්ට් එකක් විදියට ධර්ගනයන් නාමතක කරන්න එප්පා ඔයාලා තවමත් ඉතලියම්මව සබස්කයිප් කරල්ලා නැත්තං දැන්මම සබස්කයිප් කරලා ලඟම තියෙන බෙල්ලෙකත් ඕල් දීලා තියාගන්න ඉතලියම්මාට අලුතෙෙන් එකතුවෙන අු තලුත් වීඩියොස්සල නොටිෆිකේශෂන් ඉක්මනීම ආලළඟට ගෙන්නගන්න. තවත් අලු ත්‍රසවත් කෑම් වට්ටෝරුවක් සමඟින් ඕයාලගේ ගෙදරට ගොඩ වෙන බලාපොරොත්වේ අදට මං වාලග ගෙදරින් සමුගන්වා ඔයාල හැමෝටම ගොඩක් ස්තුූතියි සුභ දවසක්ආයි බෝවන්න.